ස්වාමිනුහන්ස කුසල් සංස්කාර අපිට පරිසම් දෙනකොට කෙනෙක් ජව සම්පන්නව ඉදිරියට යනවා අකුසල් සංස්කාර ඉදිරිපත්ව අපි කෙරෙහි බලපානකොට සමහරු අනේ මේ මට උරුම දේ මේක තමයි මට වෙන්න තියෙන දේ කියලා අලසව හිටියොත් මොකක්ද ස්වාමිනුහන්ස වෙන්නේ ඇත්තම ස්වාමිනුහන්ස කුමක්ද විය යුත්තේ දැන් සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේදී අපි ඇත්ත වශයෙන්ම කුසල් සංස්කාරයේදී අපි ශක්තිමත් වෙනවා බලවත් වෙනවා තව තව ජව සම්පන්නව ඉදිරියට යනවා එතකොට කෙනෙක් අහන්න පුළුවන් එන අකුසල් සංස්කාරයේදී ස්වාමිනුහන්ස අපි පරාජිතෙක් වගේම ඉන්න ඕනද කියලා නමුත් බුදුරයන් වහන්සේ කොතනකවත් සංස්කාරයන්ට අකුසලයට යට වෙන්න කියලා අපිට කියන්නේ නැහැ තේරෙනවද අපි මේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය ඔබට මතක් කළේ ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණේ හඳුනා ගන්න තේරෙනවද ඔබ මේක හඳුනා ගත්තට පස්සේ ඔබ දක්ෂ වෙන්න ඕනේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයේ තියෙන කෙනා කුසලයේ තුල ශක්තිමත් කරන්න කුසලයේ තුල ශක්තිමත් කරන්න එතකොට දැන් අපි කියනවා පන්ති කාමරේ ළමයි 50 දෙනාගෙන් අහද්දී එක්කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා තව කෙනෙක් ඉංජිනේරුවරයෙක් වෙනවා තව කෙනෙක් ගුවන් නැවියෙක් වෙනවා කියද්දී තව කෙනෙක් කියනවා නම් අනේ මට ඔය කිසිම දෙයක් වෙන්න ඕනේ නැහැ කියලා අපි දක්ෂ වෙන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසල් සංස්කාරයක් තියෙනවා කියලා දැක ගන්න. එතකොට කෙනෙක් ඉන්නවා යාට ඒ දරුවාට හැම වෙලාවම ලෙඩ වෙනවා රෝග වෙනවා යා කියනනම් අනේ යාමේ මට බෙහෙත් එපා කියලා එයා බෙහෙත් බොන්න අකමැති නම් අම්මා තාත්තා දැනගන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසලයක් තියෙනවායි කියලා තේරුම් ගන්න. එතකොට අම්මා තාත්තා උදේට හැමදාම දරුවා පාසල් යලිද්දී ඒ දරුවා සුමානෙකට දවසක් දෙකක් පාසල් යන්න හොර කරනවා නම් පාසල් යන්න අකමැති වෙනවා නම් අම්මා තාත්තා දැනගන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසල් සංස්කාරය තියෙනවා කියලා. එතකොට කෙනෙක් කියනවා නම් අනේ මට ජීවිතේ එපා වෙලා තින්නේ මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවා නම් දැනගන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසල් සංස්කාරය. මොකද මේ විඥානීය ක්‍රියාත්මක වෙන්නේ අකුසලේ විපාක දෙන්නයි කියලා. එහෙම දැනගත්ත මොහොතේ අන්න අපි කරන්න ඕනේ දරුවා වේ කෙනාව කුසලයේ තුල ශක්තිමත් කරන්න. දැන් අධ්‍යාපනයේ දුර්වල පැත්තට යද්දී අන්න අපි දැනගන්නවා මෙයාගේ කුසල් සංස්කාර හීනයි අධ්‍යාපනයට අදාළව අපි ඒ දරුවාට අවවාද කරනවා පුතේ අම්මා තාත්තාට කීකරු වෙන්න ගුරුවරුන්ට කීකරු වෙන්න දවස ගානේ බුද්ධ වන්දනාවක් කරන්න පාසලේ අනිත් දරුවන්ට ඥාතීන්ට මෛත්‍රී වඩන්න කියලා අන්න පුහුණු කළාම සංස්කාරය යටපත් වෙලා අකුසලේ යටපත් වෙලා කුසලේ මතු කර ගන්නවා තේරෙනාද එතකොට කෙනෙක්ට නිරේතුරුව හිතෙනවා නම් මට ජීවිතේ වැඩක් නැහැ ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා අන්න අපි දක්ෂ වෙන්න ඕනේ ඒ දරුවාම නිරේතුරුව බෝධි පූජා බෝධි වන්දනා වලට යොමු කරලා නිරේතුරුව මෛත්‍රී චිත්තයක් ඇති කරන තැනට ගෙනල්ලා එයාගේ අකුසලේ යටපත් කළා කුසලේ මතු කරගන්න. එතකොට එහෙනම් දැන් මේ තුලින් මේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවයේ මතු කරලා පෙන්වුවේ කුසල් සංස්කාරය නිසා එයාගේ ශක්තිය හඳුනා ගන්නවා වගේම අකුසල් සංස්කාරය නිසා ඇතිවෙනා වූ දුර්වලතාවය හඳුනාගෙන අකුසලය කුසලය තුලින් යට කරන්න කියන කාරණේ මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක අපිට දේශනා කරන්නේ අකුසලයට කර්මයට යට වෙන්න කියලා. තේරෙනාද? බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන්නේ ආනන්තරීය පාප කර්ම හැර අන් සෑම අකුසලයක්ම කුසලයේ තුලින් යට කරන්න පුළුවන් කියන විශ්වාසය තුල ඉදිරියට යන කෙනයි. පුළුවන් ද බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ විශ්වාසය තුල ඉඳගෙන ඕනෑ මෙවැනි දුර්වල අකුසලයක් එහෙම නැත්නම් පරාජිත තත්වයක් අපි කුසලයේ තුලින් යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැතුව කොතැනකවත් වර්තමානයේ හුඟක් අය දකින දෙයක් තමයි නිරේතුරුවම ප්‍රශ්නයක් ආපුවාම ගැටලුවක් ආපුවාම ඕක පෙරේතේකට නැත්නම් අමනුෂ්‍යයෙකුට නැත්නම් කොඩි විනයකට බාර දීලා තව තවත් අකුසල් කළා යනවා. මෙතන කිසිම පෙරේතෙකුත් නැහැ යක්ෂයෙකුත් නැහැ කොඩි විනයෙකුත් නැහැ. මොකක්ද සංසාරේ කළා වූ අකුසලයක්. ඒ නිසා නිරේතුරුවම පීඩාවක් නිසා ඔබට නුරුස්සන ස්වභාවයක් ඇති වෙනවා නම් කේන්ති යන ස්වභාවයක් ඇති වෙනවා නම් පරාජිත ස්වභාවයක් ඇති වෙනවා නම් ඒක අකුසල් සංස්කාරයක් කියලා දකින්න සංස්කාරයක් දැකලා බලෙන් හරි hina wenna balen hina wenna නැත්තම් කාට හරි කියලා කුචුකවල හරි hinaස්ස ගන්න. මොකද එතනයි ඔබේ ආයුෂ වන්නේ සැපේ බලය වැඩිලා පින කියන කාරණේ මතුවර ගන්න ඔබ දක්ෂ වෙන්න. දැන් එක්තරා අවස්ථාවක මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේලාගේ මේ ගිහි නිවසේ දානෙකට වඩිනවා. ඉතින් ගිහි නිවසේ දානෙකට වඩිද්දී මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඥාතීන් ඔක්කොම මේ වෙලාවේ හිටියත් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය දාන්න සම්බන්ධ වෙන්නේ නැහැ.
නමුත් ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අහනවා කෝ නැගණිය කියලා. එතකොට ඒ කියනවා මේ ඥාතීන් මේ නැගණියට මේ ශරීරේ මේ බලවත් කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා. ඒ කියන්නේ එළියට එන්න බෑ. ඒ කියන්නේ එළියට එන්න බෑ කියන්නේ ඒ කියන්නේ මූණේ අතපය වල පවා ඒ කුෂ්ඨය ඇවිල්ලා ඇති. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා ඒ දිවසින් බලලා මේ නැගණිය පෙර ජීවිතේ කළා වූ බලවත් අකුසලයක්. මොකද මේ අකුසලය එයා පෙර ජීවිතේ රජ කෙනෙක්ගේ බිසවක් හැටියට ඉඳලා ඒ බිසවට අන්තපුර බිසවරුත් හිටියා. ඒ අන්තපුර බිසවරයෙක් කෙනෙක් එක්ක ද්වේෂයෙන් එක්තරා දවසකදී සේවකීන් ලවලා ඒ අන්තපුර බිසෝගේ සයනේ මේ කහඹිලිය ඇතුරුවා. දැන් එදා කහඹිලිය ඇතුරුවේයි එදා රජතුමා ඒ අන්තපුර බිසෝ ළඟට එදා යන්න හිටියේ. ඒ නිසා එදා තනිකරම කහඹිලිය අතුරලා සේවකීන් ලවා ඒ බිසව පීඩාවට පත් කළා. ඒ තෙරුවන් සරණ ගිහිල්ලා හිටව බිසවක් එයා පීඩාවට පත් කළා මේ අකුසලය නිසායි මේ මොහොතේ මේ ආකාරයෙන් මේ දදේ කුෂ්ඨය ආවි කියන කාරණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කළා. ඒතර බලන්න එහෙනම් වර්තමාන සමාජයේ එවැනි කායික රෝගාබාධයන් නිසා ඒ කියන්නේ දද වන කුෂ්ඨ වගේ ඔය මේ තියෙනා වූ කර්ම රෝග හැටියට ඔවා ගැනින්න හුඟක් වෙලාවට එවැනි පීඩාවන් සිද්ධ කිරීම තුළ ඉන්නා වූ රෝගී භාවයන් සකස් වෙන අය ඖෂධ ගන්නවා වගේම නිරේතුරුවම මෛත්‍රී කියන කාරණේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. මොකද පෙර ජීවිතයක ද්වේෂයෙන් තව කෙනෙක්ට කායිකව කළා වූ යම් පීඩාවක ප්‍රතිඵලයක් නිසායි සංස්කාර පත්‍යා විඥාන හැටියට මෙවැනි දේවල් ලැබිලා එවැනි රෝගාබාධයන් තුලින් අපිව නිරේතුරුවම දුකට පත් වෙන්නේ. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නැගණිය ඔබ ඔබේ තීන මුදල් වලින් ඒ කියන්නේ අනුන්ගෙන් මුදල් එක්ක අහුගොල්ලා නෙමෙයි අනුන්ගෙන් සල්ලි අරන් නෙමෙයි ඔබේ තීන මුදල් වලින් ඔය තීන කනකර රත්තරන් බඩු ඔක්කොම ටික විකුණලා ඒ මුදලින් ඔබ සංඝයාට දානශාලාවක් හදලා පූජා කරන්න කියලා. අනුන්ගෙන් සල්ලි අරන් නෙමෙයි තමා ළඟ තියෙන දෙයක් වෙද්දී සියලු දේ විකුණලා දානශාලාවක් හදලා දානශාලාව සංඝ සතු කරලා පූජා කරන්න කියනවා. අනේ මේ දරුවා දානශාලාව හදලා රත්තරන් බඩු ටික ඔක්කොම විකුණලා දානශාලාව හදලා සාංගය කළා පූජා කළාට පස්සේ ඇයට තිබ්බා වූ කර්ම රෝගයේ දද කුෂ්ඨය සුව වෙලා යනවා. එතකොට එහෙමනම් අපි නිරේතුරුව දකින්න ඕනේ රෝගාබාධයක් නිසා වේවා කායික පීඩාවක් නිසා වේවා මානසික පීඩාවක් නිසා වේවා අපි සතුටක් ලබන්නේ සැපයක් ලබන්නේ සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවේ නිසාමයි.